2020 මුල් කාර්තුවෙන් ඇරඹි කොරෝනා වසංගත තත්ත්වය හේතු කොටගෙන ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ප්‍රජාවගේ අධ්‍යාපන සීනය බොඳ වී ගිය මොහොතක දැනුම පිපාසිතව සිටින උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සත්කාරයක් ලෙස ආරම්භ වූ YouTube පාඩම් මාලාව වටා දහස් ගණනින් එක් රොක් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මිලින වූ අධ්‍යාපනයේ යථාර්ථයක් කිරීමට ඇය සමූහ තීර්ථ යාත්‍රාව දියත් කළාය. ඉන් අනතුරුව ඔන්ලයින් පන්ති ශිෂ්‍යයෙකු පිසි ඇය තම දස්කම් පා නීරසයයි කියූ දේශපාලන විද්‍යා විෂය තවදුරටත් දුෂ්කර නොවන බව සනාථ කළාය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය තුන්වෙනි පාඩමේ හමු වෙන රාජ්‍ය මාදිලි යටතේ අපි කතා කරන වැදගත් රාජ්‍ය මාදිලියක් තමයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය මාදිලිය කියලා කියන්නේ. ලිබරල් වාදය කියලා කියන්නේ එක දේශපාලන මතවාදයක්. ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ තවත් දේශපාලන මතවාදයක්. ලිබරල් වාදය කියන්නේ පුද්ගලයාගේ නිදහස ගැන. ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ ජනතාවගේ පාලනයක් කියන එකට. මෙන්න මේ ලිබරල් වාදයත් ප්‍රජාතන්ත්‍රවාදයත් එකතු වෙලා තමයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය හැදිලා තියෙන්නේ. මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන රටවල්ක් හඳුන්වනවා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය කියලා. රාමුවෙන් පිටත ලෝකය වඩාත් සුන්දර බවත් අනිකාට වෛරී කරන දේශපාලනය වෙනුවට අනිකාට ආදරය කරන ලෝකයක් වෙනුවෙන් පිනී සිටිය යුතු බවත් අනාගතයේ හීනවලට පියමැනීමට නම් අධ්‍යාපනයේ කෙළවරට හීනමැවිය යුතු බවත් කියා දීමට ඇය සූදානම්. එදා YouTube කරණයට පමණක් සීමා වූ දේශපාලන විද්‍යා පන්තිය අද වන විට සිසුන් අතර ජනප්‍රියතම ඔන්ලයින් පන්ති බවට පත් වී ඇත. මීන වූ සිත්වලට නව ජීවයක් දීමට ඇය සූදානම්. සම්මත කරගියේ සමූහ තීර්ථ දේශපාලනය දුලංකා ප්‍රබුද්ධි 2021 2022 2023 උසස් පෙළ සිසුන් සඳහා දේශපාලන විද්‍යාව පන්ති හා සම්බන්ධ වීමට ඔබගේ නම පාසල අධ්‍යන වර්ෂය සඳහන් කොට 077 69 87 940 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. අපි එක පාඩමකට ගන්නව දවස් 3ක්. උදාහරණයක් විදිහට පළවෙනි පාඩම ගත්තොත් අපි මුල් දවස් රාජාණ්ඩු කියලා කියන්නේ ලෝකේ සෑම රාජ්‍යකම් වගේ දක්නට ලැබුණු රාජ්‍ය මාදිලියක්. පාඩම් 15ට අදාළ සම්පූර්ණ සටහනක්.